කොහොමද කෑම් බිස්නස් එක හිම? දැයිටම යනවා? අපෝ අපිට මේ සැරේ තා උනේ හරීම සෞතු කට්ටිය. අම්මප හැමදාම අහුවෙන්නේ ඉතින් ඔහොම වුන් තමයි නේද? ඔව් මුලින් බලනකොට පෙරාපුරක් තරම් වගේ. පස්සේ බලනකොට බෙලි. මං ජොබ් එකක් හොයාගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ කුමාරී. ඔගලෙන් සුරංගනියක්ව බඳින්න අපේ අයියා කැමති නැහැ. අන්තික අපේ තාත්තට වැදගත් රස්සාවක් නැහැ කියලා ඔගලම්ම නිතරම අපිට හින් ගහනවා. අනේ ඔය ගණන් ගන්න එපා ප්‍රදීප්. බලන්න හින්දි ෆිල්ම්ස් දිහා. ඒ අයට කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒ උනට කොහොම හරි ඒගොල්ලෝ අන්තිමට ජය ගන්නවනේ. ජලයේ මූලික අවශ්‍යතාවයක්. ඒක නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? හ්ම්. ඔහොම ඉදින් වතුරෙම ඉන්න ගියොත් එහෙම වතුරටම දිය වෙලා යයි. නැත්තම් ජලසන්නිය හැදෙයි. මොකද ඔය තරම් මිහිරක් මාළු කාලාද ගිරිස් නේද? එක් එක් කෙනා නානතරමයි රෙජිසෝදන් තමයි මම මේ පොතේ ලියාගෙන තියෙන්නේ. මං දැක්ක සම්සම් මහත්තයා කොහෙද යනවා? ඒක නම ඔබලා බලන්න කියලා අය පොඩ්ඩක්. ඔය ගියේ ලාන්සර් එක බාර දෙන්න. නේ? ඒක නෙවෙයි. මොකවත් අපිට කේක් කැල්ලක් දෙන්න. දැන් ඉතින් මල්ලි කේක් දෙන්නම් කොයිද? कंपनी महत्ति जोसफिंगी මම කැමති නෑ ඔබ කුමාරිට දොස් කියනට හරිද මං කියන්නේ ඇත්ත බා ඒ වුණාට මචං ඒක හරි අයිසකයි අවංකයි ඔබ වෙන සත්‍ය ප්‍රේම බුංග රාජයා වෙලා ඕන කුඩයක් ගහගනි මම ඔබට ජොබ් එක හොයලා දෙන්න ඒක හරි ගස්සලා දෙන්න හැබැයි මේක විතරක් කායි නැති කරගන්න හරි ජොබ් එක මම තියාගන්න මම කාට කරලා දීපන් මට වෙන කරන්න දෙයක් නෑ ගියන්ද තේරුම් පුරු
මනමාලකම් කරන්න ඉන්නේ අතේ පිච්චියක් නැතුව. කතා කරනකොට නම් කොම්පැනියක මහලු ඔක්කේ. ඒකට ඇයි ඉන්නේ රේස් සස්සෙන්ගේ නැටි ඉලිය. ඉතින් අපිට මොකද අම්මේ? අපිට මොකෝ? අතේ සත්‍යයක් නැතුව අපේ පවුල වලින් ගෑනු ගන්න ඉන හැටි. හාම්බ වෙයි උන්දලට ඉවන මං ඉන්නකම්. චුටි බතරේකින් මෙන්න මේ කලවලා අර පෝල්ගේ කාමරේ කාමටි උපය කුඩින් හරි කොහෙන් හරි තියවම් පුතේ. ඔයජාති මිනිසු අතේ දුරු තියාගන්න කියලා මගේ උන්ට කියනවා මම. කාටද කියන්නේ කවුද අහන්නේ? ආපු දෙන්කෝද කුමාරි? නානෝද? නිදෙන්වත් නාගන්න එපේ. නිදහරි නිදහස් ස්වාධීනයි. සබන් తీරද? සියල්ල සම්පූර්ණයි. අද නම් ගෙදර වතුරක් තිබුණා. නානකොට මගදී කරදර වෙනවට වඩා මෙහෙම නාගන්න එක හොඳයි. ඔය අපිට කියලා තරහද? නැහැ කිසිම තරහක් නැහැ. අපි ආවේ කායකවත් යාළු වෙන්නවත් තරහ වෙන්නවත් නෙවෙයිනේ. කුලියට පදිංචි වෙන්න. ඊට වැඩි බලාපොරොත්තුවක් නැහැ. ඔයා කතා කරන්නේ තරහෙන් වගේ. මාත් එක තරහද? අපොයි නැහැ. එන යාළුද? නැහැ එහෙමත් නැහැ. මම යන්නද? ඔව් යන්නේ හොඳයි. එනම යනවා. යන්න යන්න. තමයි වන්ඩර්ෆුල් කියවන් කියන්නේ මේක පුදුමයි කොහමාරි බැංකුවෙන් ලෙටර්ස් එන්නේ මට ආයිසේ මගේ බැංක් ප්‍රතිකරස් මනෝ කවුද ලියුම කඩලා වැරදි අතට නමලා ආපහු දාල කුමාරිත් අද ගෙදර හිටියේ නැහැ මං හිතන්නේ කුමාරිගේ කතන්දරයක් නෙමෙයිනේ මම මෙතන අහන්නේ කවුද මේක කැඩුවේ කියලා ඉතින් මම දන්නේ නැහැ කිව්වනේ තාත්තේ රයිට් මම හොයාගන්න අල්පයින් දාස්ක එළඹ තින් කිසි good morning paul mahatya good morning wenna thawa kal thiyena kohomada me liwuma pe gederita ay mrs josephine ay oy paul mahatya ge nama thiyene meke namak address ekak ne ay oy thibune thiyenne athi thiyenne athi e unata liwuma kadala balna apahu dana kota address ekak ani patta heruna me mrs josephine mama neethi hondata dannwa ay nodolo මයික සෙල්ලම් කරන්න විතරක් එන්නේපා. ඔක විතරක් ගණන් ගන්න එපා පෝල් මහත්තයා. ඔය කාගේද ඌ වෙත්‍ත ඇත්තද? අත්තරද අත්තරද ඒක තමයි මං අහන්නේ කාගේද කියලා. හ් මෙයාගේ හිතේ මේ අපි මොන හරි කරලයි කියලා. අපිට ඕන නෑ කාගේවත් ඒවා ඔයාලා බලන්න. මේ මං එක්ක සෙල්ලම් කරන්න විතරක් එන්නේපා. මම දානවා නඩු. අපි බය නෑ. අපි දැස්ති නඩු කියන්නේ. නඩු කියයි නඩු කියයි. මේ කාලේ නඩුවක් කියන්න අඩු ගානේ 15000. 15000ක් අත්තෝනේ
I know the law. Where are the hacking up there? Then look at Jack Nemi. Tamai, Tamasa, cut net to a doula digger in Nagan. At this, I'll live in a diminishment of a doom and then in there. Catavan, that put in a rupiel at the year. Nana, Hunana, Huna. You were cut a value in a tank for Madame account, take a rupiel, Hatalia, and Nigella Dani. May Mang make a star in it. I know the law. Me? Oh, hey, again, Hadden came a meet of us the Apitavan Depa. How give us all a bill up at Evano? A pitam gave a dana. I settled the bill tomorrow. I know the law. To be or not to be, that is the question. Whether 'tis nobler in the mind to suffer. Tate. Mama hitting the lalu job bhega dhano ni. Oh, very good, very good. I'm very happy, puta. Very happy. Kohede, where? Japan company. Japan company. Japanese company. Very good. Japan company ka mokad? Mokad de tukota designation ni ka? Manager. Manager's like personal assistant. Comes into my mind. Security, arakshaka seva. Habe putte arakshaka seva unath narakane tuwakkukuth hamb wenawane. You are getting a gun also. Arakshawamath nemei thatte. Nikan yatteka car ekey hata hata yanna wage ready kiyanne pa yan driver wede e wage ekak thamai putte driver wede unath daraka na me pitarata samagama kana foreign company kana even drivers are well paid. go ahead very good. Tati. Oh. Mannan kiyanne api ikmanata koha mehin kohata hari yamu kiyala. Puta, me gedara tavadurata rendi sitinna apata neethiyen aithivasikama tiyena. I am telling you because I know the law. Neethiya thibunata wadak naha ne apita kisi sadharanayak nathu. Apata tavadurata karadara karanna awoth api nadu damu. We file a case. ඒක ඊට වැඩියම කරදරයක් නේ. මට නම් මේගොල්ලෝ සලකන විදිහ හොඳටම දැන් එපා වෙලා තියෙනවා. ඕ I see. මේ ළඟදි දවසක මම නාන්න ගිහිල්ලා ගේ සබන් ටික ගාගත්ත විතරයි වතුර නැත්තුව. I see. දැන් උදේට මේන් එක ඕෆ් කරලා ඉවරලා කරන්න නැති කරනවා. ආයෙ දෙන්නේ මහරෑට. මේ කරන්න බුණොන් නෑ පුතා. මේ ප්‍රශ්නෙට අපිට විසඳුම් දෙකක් තියෙනවා. We have two solutions. එකක් තමයි නීති. අනිත් එක තමයි Pradeep Kumar eva bandine ek. Dekkama ek wage koti waliga. Pradeep Kumar eva bandot. Neethiyen me gedara aithivasikama apata labena. Anna ita passe e pita apata fight karanna puluwane you see. Kawuda danne geyi aithi hambeida nikan gæne vitarak hambeida kiyala. Matelvina, ekatal.
මේගොල්ලෝ හොරෙන් කසාද බැඳලාද කොහෙද? නැත්තම් කොහොමද කොහත් යන්නේ උන් අපේ වෙන්නේ? මේ 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 තමුස තමයි මෙතන මේ සේරම අවුස්සන්නේ. අවුස්සන්නේ කුණ කොට ලවුසන්ද පුළුවන්ද? බලන්න අම්මේ සහෝදරකමට කතා කරපුවාම කියන ඒවා. දැන් මේ එක්කුසේ පා අපිට වැඩි ලොකුයි කොහත් ආපු පිටේ. මොකද්ද මම ප්‍රතිත්‍යම් මෙතන සා? ගැරේජ් එක මලකට සීනින්න. ජපන් කම්පැනි එක. මොකද්ද මම කන්නේ රස්සාව? මොකද්ද ලොකු රස්සාව? එයාට මේ යන්නේ කාර්ය එකක් දීලාද? ඉස්සෙල්ලා කම්පැනි එක ලොක්ක කියලා මලකට හූරන්න ගියා. දැන් මොනව කරන්න යන්න හදනවද දන්නේ? අපි මෙතන ආත්ම ගෞරවය නම්බෝ යතෝ ජීවත් වෙන්න හදනවා. මේගොල්ලෝ නැති කරන. ආ! එක නරියෙකුත් කියවන මෙදි තිත්තයි කියලා. නරිය? කවුද නරිය? මම ජයමංගල. ජයමංගලයා. මහලෙකුට නම විතරයි. ජයමංගල නෙවෙයි, ඔක අමංගලයා. එකේ ක්‍රෙදි මද්ද ගන්නවා. අනිත් කාරේදී හොද ගන්න ඇවිල්ලා දන්නේ. ඒව කොහෙද? අපේ ගෙදර එකෙක් මොඩුණාට මට මුලේ තියෙනවා. හිටහක පොඩ්ඩක්. කාරුණික ඉල්ලීමක් කරන්න කියලා ආවේ ජොසපින් ඇන්ටි. කාරුණික ඉල්ලීමක්. ඉල්ලමුකෝ බලන්න. අපි වැඩට ගියාට පස්සේ මේන් ස්විච් එක ඕෆ් කරලා කරන්ට් නැති කරන්න එපා කියලා කියන්නේ මේ ආවේ. අනේ අපි මේන් ස්විච් එක ඕෆ් කරන්නේ නැහැ. මොකද නැත්තේ? අපි අනවත් එකම කරන්න නැති වෙනවනේ. කිව් ඔගලන් ගෙදර නැති වෙලාවට කරන්ට් එක ඕන් නැහැනේ. අපි දැන් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නෙ නැහැනේ. අපේ කෑම ජාති ටික ඔක්කොම තියෙන්නේ දැන් ෆ්‍රිජ් එකේ. ඒ ටික ඔක්කොම නරක් වෙනවනේ. ඔය අයිස් ෆ්‍රිජ් වලට හරියට කරන්ට් එක යනවලු. කොහොමාරි අපේ ලයිට් බිලත් දැන් හොඳටම නැගලා. ලයිට් බිල නගින්න බෑ. ඔය ෆ්‍රිජ් එක ඉස්සරහ තිබුණානේ. ඒව මන් දන්නේ හොඳටම ලයිට් බිල නැගලා දැන්. උගමට ගියොත් ඉතින් ගෙවල් කුලියත් වැඩි කරන්න වෙයි. අම්මේ. ඇයිලා මෙයෝ? ඉන්න මහත්තේ පොඩම. මොකද සුරංගනි? ෆ්‍රිජ් එකට තව රුපියල් 25ක් ඕනේ කියන්නේ. 25ක්? අන්න හොඳයි. කෑම වලින්ත් අපිට ආදායමක් නැති හින්දා රුපියල් 25ක් ඉල්ලමු වැඩිපුර. දෙයිද? දුන්නත් යන්න කියමු. හැබැයි දැන් ප්‍රදීප්ට ආයෙත් රසවන් බෙලාලු. පචේ අද්ද කොයිද? හම්බ වුණත් පොඩි එකක් වෙන්න ඇති. වැඩි කරපු රුපියල් 25 දෙන්නම් කිව්වා. දෙන්නම් කිව්වොත් ගමු. ජොසෙෆින් ඇන්ටි. මට ඔෆිස් එකට යන්න බරක් වෙනවනේ. රේඩියෝ එකේ මෙච්චර කෑ ගහ පුළුවන් තරම් කියනවා කරන්ට් පරිස්සම් කරන්න කියලා. ඔයගොල්ලන්ට කණ හැන්නේ නැද්ද මන් දන්නේ? පිරිමැහිල් එකක් මේන් ස්විච් එක ඔෆ් කරන එක තව එකක් නේ. මේ සැරේ අර ලයිට් හදන්න ආපු කොළුවත් කිව්වා. අපේ යුනයිටඩ් ගාන හොඳටම වැඩි වෙලයි කියලා. යුනයිටඩ්? ඔව් අර කරන්ට් යුනයිටඩ් ගාන. ආ මේ අර යුනිට් ගාන යුනිට්. මොන කෙහෙල් මල් යුනිට් එකක්ද මන් දන්නේ? කොහොම හරි ලයිට් බිල වැඩි වෙලා. ඒකින් ද මේ මාසේ ඉඳලා ඔය අයිස් ෆ්‍රිජ් එකට රුපියල් 25 මට වැඩියෙන් ඕනි. මේක මහා අසාධාරණයක් නේ. මන් දන්න මන් තාත්තට කියන්න. ඕන එක තාත්තත් එක්ක බේර ගන්නවා. අද නම් ජයමංගලයට කිව්වා අවමංගලය වෙන්න. කවුද? මමයි අම්මයි. පව්. ඇයි පව්? ඒ මිනිස්සු අපිට කිසි වැරැද්දක් කළා නෑනේ ඔය වගේ වැඩක් කරන්න. මහා ආඩම්බරකාරයෝ. නාදි ටැප් එක බලවත් ආඩම්බරේ ගියේ නෑනේ. අන්න දැන් නිදේ නානෝ. ඉතින් ලොකු අකා කියන්නේ දැන් ඒ මනුස්සයට නොනා ඉන්න කියලාද? කවුද නාන්න එපා කිව්වේ? ප්‍රදීප් අයියා නාන වෙලාවට ස්ටොප් ටැප් එක ළඟ කුමාරයක් අමුරි කරනවා. ජයමංගල අයියටයි පෝල් අංකල්ටයි ඉතින් කවුද ඒ වගේ උදව්වක් අත් කරන් දෙන්නේ? මොකද නැත්තේ? එයාගේ ආඩම්බරේ ඉඳව නැති කරගත්ත මිස. ඒ වුණාට ඔව පව් සිද්ධ වෙන වැඩ. අපි සැලකුව වැඩි. ආ කවුද වැඩිපුර සැලකන්නේ කිව්වේ? ගෙදරට ආපු මිනිසුන් ඒ විදිහට තියාගත්තා නම් ඉවරයි. ඔබ කටහ ගනි. ඔබට ඕනේ නෑ නේව. ඉනෝ මෙතන ලීලි පාණ්ඩ. මේගේ ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අද හෙටම එලව ගන්න වගේ එහෙනම් කල්පනාව. එතකොට කුමාරියක්කට මොකද වෙන්නේ? ඒ අපි බලා ගන්න. ගොන්නේ නෑ ලොකු ඇගේ වලට කට දාන්න.